අවසරයි මහතුන් වහන්සේ. මේ අනිකුත් බුදුවරු මේ ඔය ස්ථාන හතරේද සියලු බුදුවරු මේ මිහිතලය පටන් ගත්ත දවසේ ඉඳන් නොයෙකුත් ඔය බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා 500,000 ගානක් බුදුවරු බුද්ධත්වයට පත් වුණා කියලා මේ මිහිතලය මත. ඔය 500,000 ගණනම බුද්ධත්වයට පත් වුණේ ඔය කියන ස්ථාන හතරේ මිසක මේ මිහිතලය මත බුද්ධ ශක්තිය තියෙන වෙන තැනක් නෑ. එනිසා ඔය තැනටම එන්න ඕන බුද්ධ ශක්තියට අනුගත වෙන්න. ලෞතුරා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණාට පස්සේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ ඒ බුද්ධ ශක්තිය තියෙනවා මධ්‍ය මණ්ඩලය පතිරූපදේශය පුරා. එනිසා ඒ පතිරූපදේශයේ මධ්‍ය මණ්ඩලයේ ජීවත් වෙන පුද්ගලයන්ට ඒ බුදුරුව බුදුහඬ බුදුගුණ බුදුබල ලැබෙනවා. බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ නැවත ඒ බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙනවා අර ස්ථාන හතරට. බුදු කෙනෙක් නැවත උපදින තැනක්. අලුතෙන් බුදු කෙනෙකුට බුද්ධත්වයට පත් වෙන්න නම් ඔය කියන මධ්‍ය මණ්ඩලයට, ඔය කියන රමණීය භූමි භාගයට, ඔය කියන බිම්බර ගතිය නැති තැන්ට බුද්ධ ශක්තියට අනුගත වෙන තැන්ට එන්න ඕනේ. තවත් ප්‍රශ්නයක් ඒ කොටසෙම මේ අපේ ඉතිහාසයේ සියවස් ගණනාවක් අත්හැරලා තියෙනවා නේද? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පුරාවිද්‍යාකාරයෝ සියවස් ගණනක් නෙමේ කල්ප කාලයක් අත්හැරියා. ඔව් ඒ අනුපාතය දැන් මේක සියවස් ගණනක්. හැබැයි මහාමංසය තියෙනවා තියෙද්දිත් අත්හැරලා. දැන් මහාමංසයේ නියම මංසය ඔබ දැක්කනේ. මේක පටන් ගන්නේ අර මහා සම්මත ඔක්කාක වංශයේ ඉඳන් සුද්ධෝදන රජුරුවන්ට එනකන් ඉතිහාසය කියලා. එතකොට මේ ලංකාවේ හෙළදීපේ ඉතිහාසය ලියපු මහාමංසයේ පටන් ගන්නේ අර සුද්ධෝදන රජුරුවන්ගේ ඔක්කාක පරම්පරාවේ මුල ඉඳන්. එතන ඉඳන් සිදුහත් කුමාරයා සුද්ධෝදන රජුරුවන්ට එනකන් කියලා ඊට පස්සේ මහාවංශකාරය විජය කෙනෙක් උතෙන්ඩ ගෙනල්ලා ගැහුවා. ඔන්න ඕකයි වැරදුනේ. නමුත් ඒ ශාක්‍ය වංශය තවදුරටත් පැවතුනා මිනිස්සු. ඒ වගේම ඒ ඔක්කාක පරම්පරාවෙන් ආපු ශාක්‍ය වංශය, කෝලිය වංශය, ඒ වගේ වංශ ඔය මේ හෙළ රටේ අදත් ඉන්නවා. ඒවා ඔක්කොම අත්හැරියා. ඊට පස්සේ අනුරාධපුරයේ රාජධානියක් මතු වුණාම අලුතෙන් මෙන්න මේ අනුරාජපුරයේ රාජධානිය මහාවංශයට, දීපවංශයට මුල් වුණා. අනික් සියලු දැන් ඔය නැගෙනහිර රජරටවල් වල නැගෙනහිර රුහුණේ ඔය මේ මගධ රටේ තිබුණ රාජධානි ඔක්කොම අත්හැරියා. ඒකයි වුණේ. පූජාවලියට සම්බන්ධයක් කොතන? පූජාවලිය සම්පූර්ණයෙන්ම ඔය තියෙනවා ඔක්කොම. පූජාවලිය හුඟක් දේවල් විස්තර කරලා තියෙනවා. මෙත්තානුසේතයේ වඩලා